එමා අර්බුදකාරී තත්ත්වය තුල මහජනතාව අපේක්ෂා කරන අභිලාෂයන් ඉටු කළ හැකි ඇතැම් සාධනීය යෝජනා ගණනාවක් පිළිබඳ මෙහිදී අවධානය යොමු විය. අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විගණකාධිපතිවරයාගේ අධීක්ෂණයට යටත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ඊට අදාළ නීති සංශෝධනය කිරීම විගණකාධිපතිවරයාට දේශපාලන පක්ෂ විගණනය කිරීමට හැකිවන පරිදි අදාළ සංශෝධන සිදු කිරීම රාජ්‍ය කොන්ත්‍රාත් සඳහා ලංසු කැඳවීමකින් තොරව භාණ්ඩ හා සේවා ලබා ගැනීමේ තහනම් කිරීම සහ රජයේ කොන්ත්‍රාත් කටයුතු වලදී විනිවිදභාවය තහවුරු කිරීම සඳහා අවශ්‍ය සංශෝධන සිදු කිරීම දේශපාලනඥයන් සහ ඔවුන්ගේ ඥාතීන් හෝ රාජ්‍ය සේවකයන් විසින් අනීතිකව උපයන ලද විශේෂ විදේශ බැංකු හෝ මූල්‍ය ආයතනයන් තැන්පත් කර ඇති බවට හෙළිවන වත්කම් රජයට පවරාගත හැකි වන පරිදි අදාළ අනපනත් සංශෝධනය කිරීම දිත්ව පුරවැසියන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට හෝ ජනාධිපති ධුරයට තෝරාපත් කරගෙන ලැබීමට නුසුදුසු බවට අවශ්‍ය නීති සම්පාදනය කිරීම ජනාධි යෝජනා රැසක් මීට සාකච්ඡා වූ බව මෙහිදී අවධාරණය කරනු කැමැත්තෙමි. ගරු කථානායකතුමනි, මේ වෙන විට රට මුහුණ පා ඇති අභියෝගයන් පිළිබඳව මේ ගරු සභාවේ සිටින මන්ත්‍රීවරුන්ට හොඳ අවබෝධයක් තියෙනවා. ආණ්ඩුවත් කවදාවත් කැමැත්තෙන් තමන්ගේ ජනතාව දුෂ්කරතාවයන්ට පත් කරන්නේ නැහැ. ඒත් අද රටේ ජනතාව දුෂ්කරතා රැසකට මුහුණ දෙමින් සිටින බව පිළිගත යුතුයි. මේ අප ගෙනමමින් සිටින්නේ මේ අර්බුදයෙන් ගොඩ එන රටක් ලෙස අපි හැම දිනම එක්ව කටයුතු කළ යුතු මොහොතක්. දේශපාලනික වශයෙන් බොරදිය මාළුවාන මේ අවස්ථාවක් නොවේ කියලයි මා විශ්වාස කරන්නේ. අපි හැම දිනම ගැන ජනතාව බලා සිටිනවා. කවුද අවංකව රටට ආදරය කරන්න කියලයි ඔවුන් බලාගෙන ඉන්නේ. ඒක ජනතාව තීන්දුව කරයි. රට මුහුණ දී තිබෙන අභියෝගයන් රට මුදා ගන්නයි අපි ප්‍රමුඛත්වය දී යුත්තේ. ඒ නිසා රජයත් විදියට විරුද්ධ පක්ෂයත් තත්කිසුදු වේදයකින් තොරව රට ගොඩනගන්න එන්නයි අප ආරාධනා කළේ. අවංක චේතනාවෙන් ඒ ආරාධනය අදටත් වළංගු බව මම ඔබට සිහිපත් කරනවා. අරු කථානායකතුමනි, රටේ පවතින අර්බුදය ජය ගැනීමට නම් ඒ සඳහා ආර්ථික කළමනාකරණ ඉතා වැදගත්. ඒ වෙනුවෙන් ජනතාවගේ මෙන්ම මේ උත්තරීතර සභාවේ පක්ෂ විපක්ෂ භේදකින් තොරව ඇගීමට ලක්වන ආර්ථික කළමනාකරණ ශ්‍රේෂ්ඨයේ ජාත්‍යන්තර අත්දැකීම සහිත ආර්ථික විශේෂඥ දිනුක් පත්ව සිටිනවා. මහා බැංකුව ඇතුළු මුල්‍ය පරිපාලනය වෙනුවෙන් ඒ සම්බන්ධව ජාත්‍යන්තරව පිළිගත් පුද්ගලයෙක් අප කටයුතු කළා. විතරක් නොමේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලෝක බැංකුව ඇතුළු විවිධ ජාත්‍යන්තර ආයතන සමඟ අපි දැනටමත් සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. ඔවුන්ගෙන් අපට ඒ සඳහා යහපත් ප්‍රතිචාර ලැබෙමින් තිබෙනවා. ඒ වගේම අපේ මිත්‍ර රටවල් මේ මොහොතේ අප සමග මේ ආර්ථික අර්බුදයල කල්මනාකරණය කර ගැනීමට අවශ්‍ය සහාය ලබා දෙමින් සිටිනවා. මුදල් ලැබතුමා, මුදල් අමාත්‍යංශය, ලේකම්තුමා, මහ බැංකුව අධිපතිතුමා මේ මොහොතේ දැඩි කැපවීමකින් යුක්තව ඔවුන්ගේ වගකීම සහ යුතුකම රට වෙනුවෙන් ඉටු කරමින් සිටිනවා. ඒත් මෙවැනි අවස්ථාවක අප වඩාත් කල්පනා කළ යුත්තේ කෙටි කාලීනව තත්ත්වය කළමනාකරණය කර ගන්නවා වගේම දිගු කාලීනව මෙවැනි අර්බුදයක් නැවත රට තුළ ඇති නොවීමට වග බලා ගැනීමේ ස්ථීර අඩිතාලමක් දැමීමයි. විරෝධතාවයට එහා ගිය මැදිහත් වීමක් ඊට අවශ්‍ය බව මා කලින් සිහිපත් කළේ නිසයි. අර ගාලු මෝදර විරෝධතාවයේ නිරත කණ්ඩායම් වලටත් මා සාකච්ඡාවකට එන්නේ ඇයි මීට පෙර ආරාධනා කළා. උන්ගේ වටිනා අදහස් අරගෙන කළ යුතු මැදිහත් වීම කරන්න අපි ඉදිරිපත් වුණු බව සිහිපත් කළ යුතුයි. දීර්ඝකාලීනව විදුලි කප්පාදුවලට එක් හේතුවක් වූයේ නිසිකල්ට විදුලි බලාගාර ඉදි නොවීමයි. පුනර්ජනනීය බල ශක්ති පිළිබඳ තිබූ ඉදිරි ව්‍යාපියවර ඇතම් පිලිස් ඉතාමතාම මග ඇරියා. දැන් ඒ වරදා අතීතයට පවරා පලක් නැහැ. අපි ඒ වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. බලාගාරවලට අවශ්‍ය ඉන්ධනයන්ගේ පියවමින් සිටින නිසාත් මේ වන විට මධ්‍යම කඳුකරයට වැසිය දැලෙන නිසා මේ ප්‍රශ්නේ තයික්මනින් විසඳන්න අපට පුළුවන් වෙයි. මිනිත්තුවෙන් මිනිත්තුවක් හරි අපි විදුලි කප්පාදුව අඩු කරනවා. ඒ වගේම ඉදිරි සති කීපය තුළ ඉන්ධන හා ගෑස් ඉඟේ පාලනය කරන්න අවශ්‍ය පියවරගෙන තිබෙන බව අධිකරු ජනාධිපතිතුමා ඊයේ දිනේ ජනතාව හමුවේ ප්‍රකාශ කළා. ඉන්ධන ලැබෙන බවට විශ්වාසයක් තිබෙන නිසා ඉන්ධන ඉඟියත් එනවායි කියන සැකයක් තියාගන්න එපා. එදිනෙදා වැඩ කරන ජීවිතයේ පැක් කීපයක් පෝලිම් වල ඉන්න ගියාම ඇතිවෙන වේදනාව දන්න නිසා මේ තත්ත්වය මගේ හැදීමට අවශ්‍ය බව අපි පිළිගන්නවා. අපි ඔබ තව බොහෝ කල් පෝලිම් වල නොතියෙන බව මතක තබා ගන්න. ආර්ථික අර්බුදයට විසඳුම් සොයන විට ඒ සඳහා අපේ රටේ ආර්ථික දේශපාලනික සමාජීය ස්ථාවරත්වයන් ඉතා වැදගත්. ඒ සඳහා ගත හැකි කඩිනම් හා ප්‍රායෝගික විසඳුම් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ඇති විය යුතුයි මා විශ්වාස කරනවා. ඒ ආරම්භක පියවරක් ලෙස 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අත්‍යවශ්‍ය හා කාලීන සංශෝධන සහිතව ප්‍රජාතන්ත්‍රවාදීව බලාත්මක කිරීම කෙටි කාලීනව ගත හැකි කාලෝචිත විසඳුම් බවයි මගේ විශ්වාසය. ඈ බලේ ගේනෝ මෙතෙන්ට. නෑ අහගන්නකො පොඩ්ඩක්. ආගන්නකො.
බලය ඔයාලට දෙනවයි කියලා කිව්වමත් ඒත් කැමති නෑ පුළුල් නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් දක්වා අපි ගමන් කළ යුතු වෙනවා ඒ වෙනුවෙන් අපි ගන්නා වෑයමට පක්ෂ විපක්ෂ බෙදීමකින් තොරව ඔබ සමගේ සහායත් ජනතා ආශිර්වාදයක් ලැබෙනු ඇතයි මා අපේක්ෂා කරනවා තෙල් ටික ගෙන්න ගන්න තියෙන සල්ලි බෙහෙත් ටික ගෙන්න ගන්න තියෙන සල්ලි ආහාර ගෙන්න ගන්න තියෙන සල්ලි පාවිච්චි කරා කරුණාකර නිස්සද්ද වෙන මන්තුමාලා තාමත් ඉගෙනගෙන නැහැ අග්‍රාමාත්‍යතුමා කියනවා බොරදියේ මාළු වහන්න එපයි කියලා පින් මාළු වලේ ඉඳගෙන බොරදියේ මාළු බෑවේ අපි නෙමෙයි ආණ්ඩුවයි කියන එක මම කියන්න කැමති මේ තම තමන්ට ඕන විදිහට විශ්ව ඉවත් කරලා දහඩමයේ ගෙන එන එකට ඒකෙන් අපි සෑහීමකටපත් වෙන්නේ විදහායක ජනාධිපති ක්‍රමය අනිවාර්යෙන්ම හොසි කරන්න ඕන දැන් මං ගොක් කැමති වෙනවා 19 වෙනි සංශෝධන ඉදිරිපත් කරපු අගමැතිවරයා හැටියට ආපහු මේක රටට ගෙනියන්න කරුණාකරලා 20 වෙනි සංශෝධනය පුළුවන් තරම් විගහට රෙස්පෙක්ට් එකට යවන්න මොකද ජනාධිපතිතුමාට ජනවරම ලැබුණේ 19 යටතේ පාර්ලිමේන්තුව ඇත්ත වශයෙන්ම මූල්‍ය පාලනේ අපි අතට ගන්න ඕනේ මං ඒ සඳහා කෙටුම් පතක් ඉදිරිපත් කරන ඒකේ ප්‍රධාන කරුණු ගැන මම කියන්න කැමති අලුතෙන් කමිටි කීපයක් පත් කරන්න රටේ ආදායම් වැඩි කරන වේස් ඇන් මීන් කමිටි එකක් මේ රටේ බැංකු මූල්‍ය සමාගම් කඩාවට එන්න පුළුවන් ඒ සඳහා බැංක් ඇන් ෆිනෑන්ෂල් සර්විස් කමිටියක් ඒ වගේම ආර්ථික ස්ථාවරය කිරීම ගැන ආණ්ඩුවේ වැඩ කටයුතු ගැන වාර්තා කරන කමිටියක් පත් කරන්න මම එකක් ආපහු ඉල්ලනවා මේ අධීක්ෂණ කමිටි 20 ආපහු පත් කරන්න ඒ වගේම මහ බැංකුවට පාර්ලිමේන්තුව අනුමැතිය නැතුව මුදල් මුද්‍රණය කරන එක තහනම් කරන්න. අපි මේ කොමිටි ක්‍රමය ගෙනාවොත් මේ මන්ත්‍රීලු සීල දෙනාම එකට එකතු කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැහැදිලිවම කියනවා කරු කතානායකතුමනි 20 වෙනි සංශෝධනය අහෝසි කළ යුතුයි කියන එක. ඒ වගේම මගේ ආණ්ඩුව විසින් ගෙනල්ලාද 19 වෙනි සංශෝධනය සංශෝධන සහිතව සම්මත කළ යුතුයි කියලා. අද ඉතාමත් වැදගත් දවසක්. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම වගේම පක්ෂ 11 එකමුතුවත් ඒ වගේම පොදු ජන පෙරමුණේ පොහොට්ටුව පක්ෂයේ සිටි මන්ත්‍රීවරු ගණනාවකුත් අද අපි 40ක් විපක්ෂය ඇවිල්ලා වාඩි වුණා. අපි ආණ්ඩු පක්ෂයේ අගතිගාමි ගමනට එකඟ වෙලත් නැහැ. ඒ වගේම විරුද්ධ පක්ෂයේ තියෙන මේ රටේ මේ තියෙන දරාරුම් තත්ත්වය නොතකා කටයුතු කරන ඊනියා ක්‍රියාදාමයක් එක්ක අපේ සම්බන්ධයකුත් නැහැ. ඒ නිසා කවුරුත් කාගේවත් සාක්කුවට උඩක්කුවට අපිව දාගන්න කලබල වෙන්න එපා කියලා බොහොම උනාවේ කියලා.